අනුහසකින මහණෙනි ද්වේ මේ භික්කවි පරියේෂණ මේ ලෝකේ පරියේෂණ දෙකක් තියෙනවා අරියාච පරියේෂණ අනරියාච පරියේෂණ ආරි පරීක්ෂණය කියලා එකක් තියෙනවා අනාරි පරීක්ෂණය කියලා එකක් තියෙනවා මොකක්ද මේ අනාරි පරීක්ෂණය අපි බලමු අනාරි පරීක්ෂණය මුලින්ම මහණෙනි යම් කිසි කෙනෙක් ජාතිය ස්වභාව කොටගෙන ජාතියටම අයිති දේවල් හොයනවා ඒක අනාරි පරීක්ෂණයක් කිව්වා මහණෙනි යම් කිසි කෙනෙක් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන දේවල් ගැනම හොය හොය ඉන්නවනම් ඒක අනාරි පරිශණියක් කිව්වා යම් කිසි කෙනෙක් තමන් ජරාවට පත්ව තවත් ජරාවට පත් වෙන ධර්මතා එකතු කර කර ඉන්නවනම් ඒක අනාරි පරිශණියක් කිව්වා යම් කිසි කෙනෙක් තමන් මරණයේ ස්වභාව කොටගෙන මරණයට පත් වෙන දේවල් ගැන බලාපොරොත්තු තබාගෙන නැත්නම් ඒක අනාරි පරිශණියක් කිව්වා දැන් බලන්න නැද්ද මේවා කියලානේ ශෝකයේ ස්වභාව කොටගෙන ශෝකය පිළිබඳව ප්‍රාර්ථනා ඇතනම් ශෝක කරන දේවල්ම එකතු කර කර ශෝකයත් එක්කම ජීවත් වෙනවා නම් ඒක අනාරි පරිශණියක් කිව්වා. ඒ වගේම කෙලෙස් ස්වභාවයෙන් විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී සොයමින් යන ගමනේ. තමනුත් ඒ ස්වභාවයේ ඉඳලා ඒ දේවල්ම හොය හොය ඒ දේවල්ම හොයන අයම එකතු කර ගන්නවා නම් ඒක අනාරි පරිශණියක් කිව්වා. දැන් බලන්න අපි යම් gedara ජීවිතේට. ජාතිය ස්වභාව කොටගෙන දැන් ඉපදීම කියන එක දුකක්නේ. ඉපදීම කියන එක දුකක්. ඉපදෙන්නේ හේතු සකස් කරන එකක් දුක. පිංගුතුනි හරියට හරිද? ඔයි දැන් YouTube එකේ තියෙනවා ඉස්සර නම් මේවා ඉතින් ගොඩක් දකින්න නැහැ. ඔයි දරුව හම්බ වෙන වීඩියෝස් එහෙම 3D වලින් 5D වලින් හදලා. ඒක සුකුමාලයි සුන්දරයි කියලා හිතන්න එපා. අපිට පේනවට වඩා සෑහෙන ගැඹුරක් පිංගුතුනි වගේ තියෙනවා මිනිහෙක් විඳින වේදනාවක් ඇතුවේ. ඔය සිනාමුස මූණින් ජීවත් වෙන බොහෝ අයගේ ඇතුලේ තියෙන පීඩා. බොහෝ අයගේ නෙමෙයි පිංගුතුනි, ඇත්තටම ගිහි ජීවිතය ගත්තට පස්සේ පීඩාවකින් තොර ගිහි ජීවිතයක් ගැන හිතන්න අමාරු. කියන්නේ ගිහි ජීවිතයේ පීඩාව කියන එක අපි නොද එන එකක්. ඒකයි. දැන් සිත පාලනය කරන්න ඕනේ. ඒකයි. ඒ පාලනය ඇතුලේ තියෙන මානෙදී ඒක රැකෙනවා. අරියට ගොවියා කුඹුරක් කරන්න කලින් එයා අදාළ දේවල් ටික බිම සකස් කරන්න ඕනි. ඊළඟට එයාගේ කෙතට වතුර එන විදිහ හදා ගන්න ඕනි. අනේ පුබ්බකරණීය සූත්‍රවල තියෙනවානේ. අංගුත්තර නිකායේ සූත්‍රවල මේවා තියෙනවා. ඒ වගේ අර පුබ්බකරණීය වශයෙන් කළ යුතු ක්‍රියාවන් සිදු කරගන්න තුව ඒ වගේ තැන්වල පිඟුතුනි හරි වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තමන් ලෙඩවීම කියන එක පිඟුතුනි පොදු ධර්මතාවයක් නේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව ටික දවසකින් අනිවාර්යෙන් ලෙඩවීම කියන එකට පත් වෙනවනේ. ඒක නැහැටි. ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා ලං කර ගන්නවා නම් ඒ කියන්නේ මේ කතාව වෙනස්. කතාව වෙනස්. මේක ගැඹුරින් තේරුම් ගන්න. නිකන් ඕලාරිකාර්ථයක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් මම ලෙඩ වෙනවා. එතකොට මම සංසාර ජීවිතේ යනකොට එකතු කරගන්න භෞතික වස්තු මම තේරුම් අරගෙන ඉන්නෙපයි මේ දේවල් ස්ථීර සාර වශයෙන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දුකයිනේ. කියන්නේ අපිට එතන පීඩාවක් හැදෙනවමයි. ඒක ඉතින් කොයි කාටත් එහෙමයි. අඩු වෙන තරමට අඩුයි, වැඩි වෙන තරමට වැඩි. ඒක විශාකාවට කිය විශාක උඹට එක බැඳීමයි නම් තියෙන උඹට එක දුකයි කියන්නේ. හැබැයි උඹට බැඳීම් 100ක් තියෙනවා නම් උඹට දුක් 100ක් තියෙනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ මේ දේශනා කරන්නේ. ඒ වගේ අපි තේරුම් අරගෙන හැබැයි අවබෝධය කියන එක තුල ජීවත් වුණොත් එතකොට පින්වතුනි අර මැරෙන ධර්මතා මැත්තේ නැහින්නේ නැහින්නේ. මරුණාම අනේ ඉතින් මරුණා මෙහෙමයි බ්ලඩ් වුණාම බෙහෙත් කරන් දෙන එක වෙන කතාව. දැන් ස්වාමිය භාර්යාව ඉන්නවනේ ගෙදර. හැබැයි මත්තේ වැටිලා නැහෙන්නේ නැහැ. මත්තේ වැටිලා නැහෙන්නේ. දන්නවා ස්වභාවය මේකයි. එසා තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන තවත් ව්‍යාධියට පත් වෙන ධර්මතා හොයනවා නම් ඒවා පස්සේ තව 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 පන්නනවා නම් ඒකට කියනවා අනාරි පරිශණිය කියලා. අනාරි පරිශණිය. තමන් මැරෙනවා ලෙඩ වෙනවා, වයසට යනවා. තමන් වයසට යන ස්වභාවය තියාගෙන තමන්ට තේරෙන්නෙපයි මම ජරාවටපත් වෙන. එතකොට අපේ දරුවෝ, ඥාති, අක්කලා, නංගිලා, අයියලා මේ ඔක්කොම පින්තුණි වයසට යන ඇත්තෝ ඒගොල්ලන්ගේ මැත්තේ වැටිලා ඉන්න එපා. ඔබට තියෙන ප්‍රශ්නයක් විසඳගන්න. ඔබ ඔබේ මේ වයසට යෑමෙන් ගැලවෙන්නේ නැද්ද? ඒකට උත්තරේ තියෙන්නේ බුදුදහමේ. අයියව නැලවුවා, අක්කව නැලවුවා, නංගිව නැලවුවා වගේ නෙමෙයි වයසට ගිහලා මැරෙන්න උනාට පස්සේ. මොකද ඔය නැලවෙන කවුරුත් අපිව නලවන්නේ නැහැ සසර. එසේ ඒගොල්ලෝ නැලවෙද්දී අපි ලෙඩවීම ස්වභාව කොටගෙන තවත් ලෙඩ වෙන ධර්මතා නලව ගන්න නම් යන්නේ ඒවා නලව නලව ඉන්න නම් යන්නේ මතක තියාගන්න ඔවුනොත් පරාදයි, ඔබත් පරාදයි. හැබැයි ඔබ ආත්මార్థකාමීව හෝ අනිත් එක පිංගුතින් මේ වර්තමාන කාලයේ තියෙනවනේ මේ කාලේ ආත්මార్థය පිනිස මිසක් ලං වෙන මිනිස්සු අඩුයි. ලං වෙන හැම මිනිහෙක් ගැනම මේ ඇහෙන් බලන්න ලං වෙන කවුරුත් ආත්මార్థකාමීව තමයි ලං වෙන්නේ බහුතරය.
හරිම දුර්ලභයි. කියන්නේ මේ එක අතේ ඇඟිලි පහ පහින් පෙන්වන්නත් වැඩි ඇත්තටම. ඊට වඩා අඩුයි එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ලං වෙන මිනිස්සු. හැබැයි කිසි කෙනෙක් හිතන්නේ නැති පැතිවලින් ඒව ගුණවන්තයන්ට දැනෙනවා. ඉනිසා මතක තියාගන්න. තමන් ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩ වෙන ධර්මතාවමත් නැහි නැහි ඉන්න එපා. තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන ධර්මතාවමත් නැහි නැහි ඉන්න එපා. තමන් ජරාවට ස්වභාව කොටගෙන ජරාවට පත් වෙන ධර්මතාවමත් නැහි නැහි ඉන්න එපා. තමන් මරණයේ ස්වභාව කොටගෙන මරණයට පත් වෙන ධර්මතාවමත් නැහි නැහි ඉන්න එපා. තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියට පත් වෙන ධර්මතාවමත් නැහි නැහි ඉන්න එපා. අනිත් එක තමයි තමන් ශෝකයේ ස්වභාව කොටගෙන. දැන් බලන්න ඔබ මේ ලෝකයේත් එක ජීවත් වෙද්දී ඔබට ශෝකයක් තියෙනවනේ. යම් පිච්චන් ලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමත් දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්. ඇත්තනේ මේ කතාව. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් හා එක්වීමත් දුකක්. කැමති පරිදි ලෝකයේ නොපැවතීමත් දුකක්. එකයි කියලා තියෙන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. සිතු දේ නම් වෙන්නේ නැහැ. නොසිතු දේවල් තමයි ලෝකෙ වෙන්නේ. නින්දා ප්‍රසංසා ලාභ අලාභ යස අයස සැප දුක මේවා මැද්දේ ජීවත් වෙන්න වෙන ලෝකය. ඒකයි ඕගොල්ලෝ හොඳ ඇති. අපිට ඔක්කොටම වැටිලා එක තැනකට වෙලා ඉන්න තියෙනවා නම් මං කියන්නේ හොඳයිනේ. කොහොමද නේද අවසර සිඳුවක් කියාගෙන. ඒක ඉතින් නරකමත් නැහැ එක්තරා ආකාරයකට. හැබැයි මේමයි හරිද? එහෙම කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. ඒකයි. එහෙම කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. දැන් ඔගොල්ලෝ හිතන්නකෝ ඔගොල්ලෝ කෙහෙල් ගහක අන්තිමිත්තේ බජව් දාන්න යනවාද? නෑනේ. ඒක තැන නෙමෙයිනේ. ඒක තැන නෙමෙයි. ඒ වගේ මේ ලෝකය ඔබට සතුටු වෙන්න තැන නෙමෙයි. එනිසා මතක තියාගන්න ලෝකයම ශෝකයේ ස්වභාව කොටගෙන පවතිනවා. එනිසා ශෝකයේ ස්වභාව කරගෙන ඉන්න ඔබ ඒ ශෝකයට පත් වෙන දූ දරුවන් දැසි දැස්සෝ එළු බැටළු ආදී සත්ත්ව සර්පයන් එකතු කර ගැනීමෙන් වළකින්න. ලෝකය කියන්නේ දුකක්, ශෝකයක්. ඒ ලෝකයට මුල් තැන දෙන්න එපා. මුල් තැන දෙන්න මේ ලෝකෙින් විදිලා යන්න. යම් කිසි කෙනෙක් මේ කියන ස්වභාවයෙන් ඉන්නවා නම් මොනවාද ස්වභාව ටික? ජාතිය ස්වභාව කරගෙන ජාතියට පත් වෙන දේවල් හොයනවා. දැන් තේරෙනවා. ලෙඩවීම ස්වභාවකටගෙන ලෙඩවීමට පත් වෙන දේවල් හොයනවා. වයසට යෑම ස්වභාවකටගෙන වයසට යන දේවල්ම හොය හොය ඉන්නවා නම් ඒ මැත්තෙම වැටිලා ඉන්නවා නම් මරණයේ ස්වභාවකටගෙන මරණයට පත් වෙන දේවල් ගැන අපේක්ෂාවක් තියාගෙන ඉන්නවා නම් ශෝකයේ ස්වභාවකටගෙන ලෝකයේ පිළිබඳව සතුටින් හිතන්න ගන්නවා නම් ශෝකය කියන කත ඇහැරලා දාලා තමන් මේ කෙලෙස් ධර්මයන් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචගාමු කාම ගුණයන් සොය සොය ලෝකය ඒවා හොයන ලෝකයක් පස්සෙම පිඟුතුනි දුවනවා කියලා කියන්නේ තේරුමක් නැති වැඩක්. ඒක අනාරි පරීක්ෂණය. ආරි පරීක්ෂණය මොකද? ආරි පරීක්ෂණය වෙනස්. යම් කිසි කෙනෙක් තමන් ජාතිය ස්වභාව කොටගෙන ජාතියට පත් වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම් තමන් ජරාව ස්වභාව කොටගෙන ජරාවට පත් වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම් තමන් ව්‍යාධිය ස්වභාව කොටගෙන ව්‍යාධියට පත් වෙන දේවල් හොයන්නේ නැතුව ඉන්නවනම් තමන් මරණීය ස්වභාව කොටගෙන මරණයට පත් වෙන දේවල් පිළිබඳව අපේක්ෂාවක් දල්වා නොගෙන ඉන්නවනම් තමන් ශෝකයේ ස්වභාව කොටගෙන අපිට තියෙන දැන් මම මැරෙනවානේ අපි ශෝක එක ජීවිතේ තින් තියලා ශෝකයට පත් වෙන දේවල් පිළිබඳව දුවන්නේ නැත්තම් අර කියන පංචකාම ගුණයන් පිළිබඳව අනවශ්‍ය අපේක්ෂා දල්වාගෙන නැත්තම් අන්න ඒකට කියන ආරි පරේෂණිය. දැන් බලන්න පිඟුතුනි දැන් හරිනේ කතාව. දැන් අපි වයසට යනවානේ. එතකොට මම වයසට යන නිසා මං වයසට යන දේවල් මේ ලෝකයේ සියලුම දෙනා වයසට යනවා කියලා දැකලා ඒගොල්ලන්ගේ වයසට යෑම පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා. හරිද? එතකොට මට තේරෙනවා නේ මේ අල්ලා ගැනීමෙන් වැඩක් නැහැ කියලා. පැහැදිලිද මම මේ කියන්නේ? ඇයි වැඩක් නැත්තේ? කවුරු අල්ලගත්තත් අපිට දුකක් හිතෙන්න පුළුවන්. නමුත් මැරෙනවනේ. අනාර්ය පරේෂණේ. ඒ ව්‍යාධිය ස්වභාව කොටගෙන මම ව්‍යාධියට පත් වෙන ධර්මතාව පිළිබඳව පන්නන්නේ නැහැ. අම්මා හෙට ලෙඩ වුණොත් අම්මට උපස්ථාන කරනවා එක වෙන කතාවක්. හැබැයි පැන්නිලි නැත. මම මරණීය ස්වභාව කොටගෙන මම දන්නවා අම්මත් මැරෙනවාමයි අනිවාර්යයි. ඒ ප්ලෑන් කරලා තියෙනවා ඔයා මැරිච්ච දවසට මිනිය ගෙනියන්නේ මෙතනට. දවස් ගාණක් තියන්නේ කියලා තියෙන්නේ පින්වතුනි. උදේ තියලා මේ පැය දෙකක් තුනක් අම්මගේ ඥාති ආරේ මේ ඇවිල්ලා නැත්නම් අපිට බණිනේ හාමුදුරුවරු මේ මේ තනි මතේට වැඩ කළා හාමුදුරුවෝ රහත් වෙලා දන්නේ අපි රහත් වෙලා නැහැ නේ කියලා නේ මිනිස්සු පටන් ගන්න දන්නේ නැද්ද? ඒ නිසා පැය තුනක් ඕන නම් වෙන්න මෙතන තියලා තියන්න ඥාතිණිය ඇවිල්ලා වැන්දා කරුණා කරලා අම්මා දුන්නා. සමහරක් විට අර අවයවරව මේව දන් දෙන්න පුළුවන් නම් දන් දුන්නා. ගෙනියනවා නම් මිනි අරන් ගිහලා නගර සභාවෙන් වලදාගත්තත් කමක් නැහැ. වලදාගත්තත් කමක් නැහැ. කුණු ලොරියකට දාලා ඇඹරුවත් කමක් නැහැ. කමක් නැහැ නේ මෙරිලානේ. ඒ ස්වභාවය දන්න අපිට ජීවිතේ පහසු නැද්ද? පහසුයි.
මේ පිළිදෙද මම ওই සාහිණාංශලටත් කිව්වා ආයස්ම මේ දැන් ලොකු සාහිසේ අපවත් වුණොත් කොයි වෙලාවෙ හරි හරිද අපවත් වුණොත් පැදුරක පැය දෙකක් විතර තියලා කොයි හරි ගිහිල්ලා එක්ක වලකට දාන්න නැත්තම් පුච්චලා දාන්න මිනි වලක්වත් කපන්න කරදර වෙන්න එපා ඒ කියන්නේ මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් ඔබ වහන්සේලාගේ දාඩි බින්දුවක්වත් මම කියන්නේ මේ පොළව කපන්නවත් යන්න ඕනේ නැහැ කියලා දැන් ආදාහනාගාර තියෙනවා ගෑස් තියෙනවා කීයක් හරි දුන්නට පස්සේ දැම්මට පස්සේ එක ස්විච් එකයි වැඩේ ඉවරයි මේක අර දර මිටි ගාලා මං අපවත් වෙච්ච දවසක මේක අහන්න හරි ගාලා තැඹිලි පාට සිවුරු ඇඳලා වර වට ඇදලා මං ඉස්සර ඉඳන් හිටියේ අර තට්ටු හතේ වගේ වහදනකොට හත්වෙනි තට්ටුවේ තියලා තමයි පුච්චන්නේ කියලා. බැලින්න යටේ කී ඉන්නේ උඩ ටික බොරුවට හදලා තියෙන. මේ ලෝකය රවට්ටන්න කරන වැඩනේ. අන්න කියන්නේ මේ පුහු දේවල් දැන් බුදු කෙනෙක් අපවත් පිරිනිවන් පෑවට පස්සේ බුදු කෙනෙක්ට සුදුසු පූජාවන් ලැබෙනවා. ඒක සත්‍යයක්. නමුත් මේක අපි රැල්ලක් කරොත් හරිද මේ පුහු දේවල් වලට රැවටෙන්නේ නැද බුදුදහම අපිට ආවේ? බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ගෞරවය අපිට තියෙන්න බෑ. හරි. ඒතර ඒ උන්වහන්සේගේ ශ්‍රී ශාරීරිය රන්දෙනක බාලා ආදාහණය කරා ඒක වෙන කතාවක් ඒක ශාස්ත්‍රුන් වහන්සේ. අනික ලෞතුරු බුදු කෙනෙක්. එහෙමයි කියලා මගේ පොඩි සායින් වහන්සේලා අපවත් වෙන පාට ගත්තොත් කෝ අපි දැකපු ධර්මය. මරණයේ ස්වභාව කොටගෙන මරණියම වර්ණනා කර කර මරණයට පත් වෙන මිනිස්සුන්ගේ මත්ති වැටි ඉඳීමෙන් පළක් තියනවාද? පළක් නෑ. ඔක තමයි ඉතින් කතාව. ඔන්න ආරි පරිශනේ සානාරි පරිශනේ. දැන් තමන් හිතන්නේ මම ආරි පරිශනිය කරපු කෙනෙක්ද ජීවිතේ වැඩි කාලයක්. අනාරි පරිශනිය කරපු කෙනෙක්ද? දැන් මේ වෙලාවේ මම ආරි පරිශනිය කරන කෙනෙක්ද අනාරි පරිශනිය ඉන්න කෙනෙක්ද? ඔන්න හිතන්න තමන්ට හොඳ මිම්මක් මේක. මම ලෙඩවීම ස්වභාව කොටගෙන ලෙඩවෙන මිනිස්සු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවද නැත්නම් මම තේරුම් අරගෙන දෙන්නේ මගේ පුතත් මැරෙන්න ඉන්න එකෙක් දුවත් මැරෙන්න ඉන්න එකෙක් කවුරුත් මැරෙයි. ඒගොල්ලෝ මැරුණාම Tamanට ඇඬෙයි ඒක වෙන කතාවක්. අඬන්න අනිවාර්යෙන්. ඒක ප්‍රශ්නයක් නෑ දුකයි. හැබැයි මේ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ ওই බ්‍රේක් එක තියෙන නිසා හෙට ඔබේ පුතාට හරි දුවට හරි දරුවෙක් ලැබුණත් ඔබට පළවෙනියටම මතක් වෙන්නේ මැරෙන්න ඉන්න එකෙක් ඉපදුනා කියලා. ඒ බ්‍රේක් එක හරි වටිනවා. ඒ නැවතිල්ල හරි වටිනවා. ඒ ආපසු ඇද ගැනීම හරි වටිනවා. ලෝකයා මැත්තේ මුලා වෙන්නේ. ධර්මයේ මින්නක පිඟුතුනි හරි සනීපයි. එසා අනාරි පරේෂණයේ කර කර වයසට ගිහිල්ලා මැරෙනවට වඩා යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් ආරි පරේෂණයේ සිද්ධ කරන්න. ඒ ආරි පරේෂණිය තුල ඔන්න ඔබට ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම ලැබේ.